ආයුබෝවන්. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රි පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. මෝදිගෙන් ගෝඨාභයට එල්ල වූ බලපෑම ලංවිම සභාපති කෝප් කමිටුවේදී කියයි අදානිටම දෙන්න මෝදි කියලා. අපට පායන හිරු වෙලියෙන් ගොඩ යන අදානි ගැන අනුර කියයි. ලක්මාතාව සමූහ දූෂණයට ලක්කරන දේශපාලන නඩය සහ සමහර රාජ්‍ය සේවකීන් ගැන අද ටෙලිවැකියෙන්. ලෝක ආහාර ප්‍රධානියා එනකන් බලන් ඉන්න අගමැති රනිල් ඉන්දියාවෙන් තවත් ණයක් ගිවිසුම් ගත වෙයි. ඉන්දන ඇති නැති තැන් ගැන දැනගන්න අලුත් වෙබ් අඩවියක් SMS ක්‍රමයක්. අද ඉන්දන බෙදීම 75%කින් නවති හෙට ඉන්දන අවිනිශ්චිතයි. මාස 5කට පසු ලාෆ් හැටන් යයි. දේශීය කැකුළු සහල් වලට උපරිම සිල්ලර මිලක්. පාලන මිලට සහල් දෙන්න බෑ වෙළඳුන් කියයි. දැන් දේශීය පුවත්. අදාන් සමාගමටම මන්නාරම සුලංමුදලි බලාගාර ව්‍යාපෘතිය දෙන්න කියලා ඉන්දියා අගමැති මෝදි අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කියූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති කෝප් හමුවේදී ප්‍රකාශ කළා. අදානි ව්‍යාපෘති ඉන්දියානු රජයේ රෙප්‍රසන්ටේෂන් එකක් හරි නැත්නම් ඒගොල්ලන්ගේ රෙකග්නයිස් පාටි එකක් විදිහට ඇවිල්ලා තියෙනවද? මෙහිමයි උනේ ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා මං ඉතින් ගිය නොවැම්බර් 24 වෙනිදා වගේ කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක ඉන්දියා අගමැති මෝඩි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා මේක මේ මටවත් විදුලි බල මණ්ඩලයටයි ඉතිපස් යන්නේ නැහැ. මේක ආයෝජන මණ්ඩලයටයි ප්‍රශ්නයක් කියලා. හරි නෑ ඔයා මේක මං ඒ හින්දම ලියුබල් දීලා දැම්ම මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවා කියලා. මම මුදල් ලබාතර ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්නේ මේ විදුලි බල මණ්ඩලට දාලා පස්සෙන් ලෙවි කියලා. හැබැයි මං ඒ නම් කවක මේ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් රික්වයර්මන්ට් එක තියෙනවායි. ඒ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් රික්වයර්මන්ට් එක තියෙනවායි ඇක්ට් එකේ. ඔව් ඇක්ට් එකේ මං ඒක පින්නවා විදුලි බල මණ්ඩලෙ මේක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් රික්වයර්මන්ට් එක තියෙනවායි. ඒ අනුව හරි පිළිගත් තීරණ කරගන්න කියලා එහෙනම් ඒ අනුව තමයි කැබිනට් හරි ඒක ඔබතුමාගේ උත්තර. ඒක MOU එකේ තුමා කියපු MOU එකේ ප්‍රශ්නේදී ඒකට අපි අත්ත වශයෙන්ම දැම්ම විදුලි බල මණ්ඩලෙන් එක්සිට් ක්ලෝස් එකක් දාලා අපි දීලවා ෆීසිබිලිටි අපි දුන්නේ ෆීසිබිලිටියක් කරන්න යාගේ සල් වලින් කරන්න. කොයි එකද ඔය කියන්නේ? ඔය දැන් අදානි එක MOU එක දුන්නේ ෆීසිබිලිටියක් කරන්න. කවුරුත් මේක ෆීසිබිලිටියක් දන්නේ නැහැ, වයින් දන්නේ නැහැ, මොනව කරන්නද ඔතන දන්නේ නැහැ. ඒ වෙලාවේ MOU එක දැම්ම අපි ඒ ෆීසිබිලිටි එකට අපේ ඉංජිනේරු මහතුරු දෙන්න ඕන දස්සයන් ඒ තොරතුරු දෙන්න ඕන. මොකද ඒගොල්ලෝ මුහුදේ ගන්නවා කියලා කොටේට වෝටර්ස් වල ගන්නවා කියලා කිව්වා. ඒ ෆීසිබිලිටි එක CB එකට ඇක්සෙප්ට් වෙන්න ඕන. ඇක්සෙප්ට් නැත්නම් එතනින් ඉවරයි. ඉවරයි. ප්‍රොජෙක්ට් කමිටි. හැබැයි අපි ඒක අන්සොලිස්ටඩ් විදිහට යන්නේ නේ. ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් කියන බේසිස් එක යන්නේ. එතෙන්දී නෙගෝෂিয়েට් කරන්න ඕන පනතේ තියෙන ලීස් කෝස්ට් ප්‍රින්සිපල් එක අනුව. ලීස් කෝස්ට් එක දෙනවා. ඒක PUCS එක අනුමත කරන්නත් ඕන. එතෙන්දී ඔබතුමා කිව්වා නොයෙකුත් කොන්දේසි තියෙනවා ලීස් කෝස්ට් මොඩල් එකට යන්න ඕන කියලා. මොකද්ද ප්‍රශ්නේ? ඔබතුමා ඊයක අයින් කරා. ලීස් කෝස්ට් ඕ ලීස් කෝස්ට් දැන් ලීස් කෝස්ට් එකට යන්න ඕනේ නැහනේ. මගේ දවසක් දාගමු. මගේ ප්‍රශ්නේ මේකයි. දැන් තියෙන තත්ත්වය අනුව ඊයම් පස්සේ අද තියෙන තත්ත්වය අනුව හෝ කියන දේ තියෙන නිසා අපි හිතමු කවුරු හරි ආවා SCA එකේ ඔතොරිටි එක තියෙනවා. හැබැයි ඒ කියන කොන්දේසි ඒක වෙන තැනක තියෙනවා පනත ඒකයි කියන්නේ. කොහෙද තියෙන්නේ? මේ කිව්වේ ඒකනේ ඒක වෙන තැනක මේ වෙනවා කියලා ඒකයි ඒක නෑ. අපේ රටේ සූර්ය බලයයි හුලන් බලයයි ඉන්දියාවේ අදානි අපෙන් ඉල්ලන්නේ ඩොලර් වලට. අපිට ලැබෙන්නේ රුපියල්. මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකයි. ඒ කුරුණෑගල පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්. මේ රට මේ තරම් හිර වෙලා තිබෙන වෙලාවක මේ තරම් ණය උගලක හිර වෙලා අපරාධ සිද්ධ වෙලා වංචා දූෂණ සිද්ධ වෙලා නාස්‍ය සිද්ධ වෙන වෙලාව තියෙන වෙලාවක රනිල් වික්‍රමසිංහයි කාන්තන විජේසේකරයි පාර්ලිමේන්තුවේ පනත සම්මත කරනවා ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලි බල ව්‍යාපෘති දෙන්න කියලා. විශේෂම සූර්ය බල ව්‍යාපෘති. අපි කිව්වා ආකමක් නැ මෙගාවොට් 10ට වඩා අඩු ඒවා දුන්නට කමක් නැ කිව්වා. මෙගාවොට් 10ක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයි හොඳි. සාමාන්‍ය මෙගාවොට් එකක් හදන්න අක්කරයක එලන් දුන්නා. අර සූර්ය පැනල. මෙගාවොට් 10ක් නේද? එක මෙගාවොට් එක අක්කර 5ක් වුණා. ඒතකොට මෙගාවොට් 10 කියලා අක්කර 50ක. අපි කව රයිට්. ඒ සීමාව දක්වා දෙමු අපි ටෙන්ඩර් නැතුව. ඔයගලන්ට ඕනම නම් මේක. එතරම් උඩ ටෙන්ඩර් කිනුම්. ඒකට එක ගුරු.
දැන් ඉන්දියානු අදාන සමාගම ඒගොල්ලන්ට මෙගාවට් 500ක සූර්ය බල ව්‍යාපෘතියක් දෙන්න හදනවා. ඉන්දියාවේ එම ව්‍යාපෘතිය ආරම්භ කරන සමාගම යුනිට් එකකට ඩොලර් 73මාරයි. ලංකාවේ දුන්නේ කියන. ලංකාවේ දෙන ඩොලර් 77ට ඉන්දියානු අදාන සමාගමට විදුලි බල බණ්ඩල ගෙවන්න උනා ඩොලර් වලින්. හැබැයි විදුලිය විකුණන රුපියල් වලට විකුණලා අදාන සමාගමට ඩොලර් වලින් ලාභ දෙන්න උනා. අදාන සමාගම ඩොලර් වලින් ඒවා ඉන්දියාවට ගෙනියනවා. දැන් අපිට ගන්න මොකක්ද? ගල්ලඟුරු ගේන ඩොලර් නේ, ඩීසල් ගේන ඩොලර් නේ. ඉන්සාව විදුලියෙන් හදමු, සුළං බලයෙන් හදමු කියලා අපිට යෝජනා කරනවා. හැබැයි හෙට ඉඳන් මොකද වෙන්නේ? සූර්යාලෝකයෙන් විදුලිය හැදුවා අදානිට අපි ඩොලර් වලින් ගෙවන්න උනා. මොකද ඇති ඵලය? අපේ සූර්ය තාපයත් අපි ඩොලර් වලට නේද ලාභයක් හැටියට රුපියන් අදානට අවස්ථාව දුන්නා. මේතරම් බහානක පනතකුත් සම්මත කරගත්තා. විශාල නායකලක අපේ රට හිර කරේ මහා පරිමාණ වංචා දූෂණ මේ සංවර්ධන ව්‍යාපෘති අතුරේ සිදුවීම. ඒ නිසා මෙන්න මේ නායකුලෙන් අපි ගැලවෙන්න අපට ආර්ථික උපාය මාර්ගයක්. සුරාපදෝ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආක්‍රමිකතා හේතුවෙන් රජයට දෛනිකව රුපියල් කෝටි 40ක පාඩුවක් සිදුවන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයේ පවසනවා. ඒ බහනුවර පැවති මාධ්‍ය හමුවකදී ලංකාවේ අතිවිශාල රාපාරිභෝජනයක් සිද්ධ වෙනවා. හැබැයි මේකට සරිලන නිෂ්පාදනයක් රට තුල සැබෑ රැය නැහැ. මේෙන් වෙන හානිය අතිවිශාල මහත් බරපතලයි. හේතුව මේ රා හදන්නේ මොනවයින්ද කියනවත් කවුරුවත් දන්නේ නැහැ. මේක කෘතිම මත්වීමක් තමයි ඇති කරන්නේ. අද වෙළඳපොලේ මත් මිල අධික නිසා රාවලට ඇබ්බැහිවීම තව වැඩි වෙනවා. එතකොට මේ හොරා කෑම තව වැඩි වෙනවා. මේ මේකට හරි කැමති සුරාපද දෙපාර්තමේන්තුව. මේ හම්බ කරන සල්ලි රට තුල නැහැ. හම්බ කරන සල්ලිත් මේගොල්ලෝ ඔය උන්ඩියල් මේ හවාලා කියන ක්‍රමවලින් රටින් පිටට අරිනවා. මේ සතස ආයතනය මේ වෙනකොට බංකොලොත් කරලා ඈවර කරලා විකුණන්න නියමිත ආයතනයක්. එතකොට මේකට මත්පැන් බලපත්‍ර 500ක් විතර අලුතෙන් ඔබලා මේක ඈවර කරපුවාම සතසේ මින් ඉදිරියට සිල්ලර බඩු විකිනේ නැහැ. එතකොට මේක ගන්නෙ කවුද? ලංකාවේ ඉන්න ප්‍රබලම ඇමතිවරයෙක්ගේ පුත්‍ර රත්නයා. නම කියන්න අමාරුයි, මොකද නිදිමගින් කටයුතු කරන්න පුළුවන් නිසා නම කියන්නේ නැහැ. මේ හාල් හිඟේට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ බියර් නිෂ්පාදනයට වී මිල දීගෙනි. දැන් ඉන්න අපේ සහල් නිෂ්පාදනයේ ලොකු ලොකු සහල් මිල රුපියල් 50ට ගන්නවා කියලා ඒකල 55කට ගන්න. මොකද හේතුව? අවුරුද්ද පුරා බියර් නිෂ්පාදනයට මේ යොදන මෝල්ට් වෙනුවට දැන් යොදන දෛනිකව ශ්‍රී ලංකාවට මෙම දූෂිත ක්‍රියාවන් නිසා මිලියන 400ට අධික මුදලක් අහිමි වෙනවා. වර්තමානයේ ලංකාවේ තිබෙන ජනප්‍රියතම මත්පැන් උපරිම සිල්ලර මිල රුපියල් 2500යි. ඉන් 156ක් රජයේ ඍජු බදු ලෙස අය කරගන්න. උදාහරණයක් වශයෙන් නිෂ්පාදන බද්ද සහ වැඩ් බද්ද ඇතුළත්ව රුපියල් 1350ක මුදලක් මෙම රුපියල් 2500න් රජයට ඍජුවම යනවා. ඉතිරි 1150න් නිෂ්පාදකයා ආදායම් බදු ලෙස 140කුත් සිල්ලල වෙනින්දා ඔහුගේ බදු ප්‍රතිශතය අනුව 18% දක්වා ආදායම් බද්දකට යටත් වෙනවා. පරිපාක ස්පිරිත්තු ලබා ගැනීම ස්පිරිට් ට්‍රාන්ස්පෝර්ට් කාණ්ඩ දෙන පර්මිට් එක. මේ පර්මිට් එක ඉෂු කරලා තියෙන්නේ සෙවනගල ඉඳලා ඇඹිලිපිටියේ තියෙන ඕඩිකලොන් ෆැක්ටරි එකට ගෙනියන්නේ. කෙලින් රූට් එක ගත්තහම විනාඩි 23ක දුරක් තියෙන්නේ. මේවා මේ පිටට යන්නේ. මේක යන්නේ ඕඩිකලොන් නිෂ්පාදනයේ නෙමෙයි මේ යවන්නේ. ඒ වුණාට මේවා යන්නේ වෙන කොහරි යවන්න ඕනි හින්දා තමයි මෙහෙම රූට් එක වෙනස් කරලා තියෙන්නේ. අරකුනිෂ්පාදනයට යන්නේ. ඇත්තටම සුරාබත් දෙපාර්තමේන්තුව මේ මාෆියාවක්. And television telivakiya. Television telivakiya. ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ ලස්සනම සුන්දරම කාන්තාවයි. ඇය මීට වසර 74කට පෙර දිගු කෙහෙවැටියක් තිබූ නාඹර සුන්දර තරුණියක්. ඇය අපේ මවයි. තමන්ම බිහි කළ හදාවඩාගත් අම්මව අපයෝජනය කළ දරුවන් ඉන්න එකම රට බවට අද ශ්‍රී ලංකාව පත්ව අවසන්. ඉන්දියන් සාගරයේ සුන්දරම කාන්තාව ඇත්තටම සමූහ දූෂණයට නැතහොත් සමූහ අපයෝජනයට ලක්ව තිබෙනවා. මේ ලියන මොහොතෙත් ඇයව සමූහ දූෂණයට සමූහ අපයෝජනයට ලක් කරමින් ඉන්නවා. අවුරුදු 74ක් පුරා ඇයව අපයෝජනයට ලක් කරමින් සිටින මේ සමූහ දූෂකයින් කවුද? මේ දූෂණ රංචුව කවුද? මේ දූෂණ නඩය කවුද? අරුමය කියන්නේ මේ ලක්මාතාව කියන සුන්දර කාන්තාව මහ දවල්සේම මහ රාත්‍රියේත් නොකඩවා අපයෝජනයට ලක්වීමයි. මේ සමූහ දූෂක රංචුව දැන් නිවැරදිව හඳුනාගත යුතුයි. දූෂක රංචුව සේම ඊට අනුබල දෙන්නන් සහ නිහඬව දැක්ක නොදැක්ක වගේ ඉන්න අයවත් අප තේරුම් ගත යුතුයි. මේ නින්දිත දූෂණය දිහා බලාගෙන අත්පොළ
කොලසන් දෙන ටික දෙනෙකුත් ඉන්නවා. ඉතාම අතලොස්සක් මේ දූෂිත නඩයට මේ රංචුවලට එරෙහිව එකතු වෙලා ඒ අපරාධ පිළිබඳව කතා කරනවා. ඒ වගේම කඳුළු සලනවා. ඇත්තටම මේ සමූහ අපයෝජනයට එරෙහිව ඊට විරුද්ධව කතා කරන්නේ කෑ ගැහෙන්නේ පෙළ ගැසෙන්නේ තාමත් ටික දෙනෙකු පමණයි. කවුද මේ සමූහ දූෂක රංචුව? මේ සමූහ දූෂකයින් දැන් දැන් ඇයව හප කරලා ඉවර නිසා අහල පහල ඉන්න සල්ලාල රටවලටත් අඬගහලා ඇයව කුලියට දෙන්න බදු දෙන්නත් පටන් අරන්. ඒ තරමටම අවුරුදු 74ක්ම මේ සුන්දර ශ්‍රී ලංකාව කියන කාන්තාව සමූහ දූෂණයට ලක්වෙමින් ඉන්නවා. කවුද ඇයව මේ සමූහ අපයෝජනයට දූෂණයට ලක් කරන පළමු කණ්ඩායම? දේශපාලනඥයින්. ඊයේ පාර්ලිමේන්තුව ඊට හොඳ උදාහරණයක්. මේ දේශපාලන නඩය විටින් විට ආගම, ජාතිය, කුලය ඇදලා අරගෙන ඇයට ගිනි තිබ්බා. දැන් ඊයේ කතා කළේ මොනතරම් අහිංසක විදිහටද බලන්නකෝ. මේ කිසි දන්නේ නැති නමුත් රටම ගිනි තියන්න මග පෑදූ කෙනා කියන මේ කතාව ජනතාව තුළ තිබෙන කලකිරීම ප්‍රචණ්ඩත්වය කරා යොමු කරන දේශපාලන බලවේග රටේ මතුවලා තියෙනවා. අමරකීර්ති අතුගෝරහල මන්ත්‍රීතුමාගේ ඝාතනයේ සිද්ධ වෙන්නේ එම්බඳු මෙහෙවීම තිබුණු නිසායි කියලා මම විශ්වාස කරනවා. මේ බලන්නකෝ තවත් සමහරුන් මොනතරම් අහිංසකද කියලා. මේ රට සිංහල බෞද්ධ රටක්ද කියන්නවත් හිතෙන්නේ නැහැ. මිනිසුන්ව කුලප්පු කරන්න, ගෙවල් ගිනි තියන්න නායකත්වය දුන්න ගම්මට්ටමේ ඉන්න ස්වාමින් වහන්සේලා. මගේ ගෙදරට ගහන්න ආවෙත් මහාචාර්ය හාමුදුරු කෙනෙක්. ගිනි තිබ්බේ හාමුදුරු කෙනෙක්. සමහර කතෝලික පූජකවරු කල්ලුන් උන්වහන්සේලා මේව පරීක්ෂණ කරන්න ඕනේ. පල්ලිවල ගාන්ටාර ගහලා මිනිසුන්ව ගෙනල්ලා මිනිසුන්ගේ ගෙවල් ගිනි තියන්න ගහන්න පූජකවරු කටයුතු කරා. පිස්තෝල ඉනේ ගහගෙන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාඩ දාපු සමහරුන් පුදුම ශුද්ධවන්තීන් ලෙසයි ඊයේ කතා කළේ. ඔය කොයි කවුරුත් ඩලස් අලහප් පෙරමුගේ කතාව අහලා බලාගත්තොත් හොඳයි. වපරපුවම තමයි අන්තිමට නෙලාගන්නේ කියලා. දැන් අප නිතරම කියන විදිහට කිසිම මිනිසෙකුගේ දේපලක් වත්කමක් ගිනි තියන්න හෝ කිසිම මිනිසෙකුව මහමග ගහන්න මරන්න බෑ. ඒක ශිෂ්ට සම්පන්න රටකට ගැලපෙන්නේ නැහැ. ඒක කවුරු කළත් වැරදි. ප්‍රචණ්ඩත්වයට අප නිරන්තරයෙන්ම විරුද්ධයි. ජේවීපී සහ පෙරටුගාමින් නම් මීට මුළුනේ නිකං හතර අතේ වනන්නේ නැතිව ඒ අය වහම අත්අඩංගුවට ගන්න, අධිකරණයට ගේන්න. ඒ වගේම මේ ගින්න අවුලෝපු අරලියගහ මන්දිරයේ සියලු දෙනාවත් ගන්න, අත්අඩංගුවට ගන්න. ඒකයි අප කියන්නේ සියලු අපරාධ ඔස්සේ ලක්මාතාව දූෂණය කිරීමේ, අපයෝජනය කිරීමේ පළමු කණ්ඩායම දේශපාලනඥයින් කියලා. සමූහ දූෂකයින් ලෙසයි අප මේ දේශපාලනඥයින්ව නම් කරන්නේ. මේ රට බංකොලොත් කිරීමේ සමූහ දූෂණයට ආසන්න හේතුව කවුද? ඒත් දේශපාලනඥයින්. මහින්ද, බැසිල්, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල. ඒකයි පළමු ආර්ථික සමූහ දූෂක නඩය. දේශපාලනඥයින්ව අප නම් කරන්නේ මෙහෙම තමයි. දෙවෙනි කණ්ඩායම කවුද? රාජ්‍ය නිලධාරීන්. ගාලු මෝදරට ගහනකන් සෙහෙම මැති ඇමති ගෙවල් ගිනි තියනකන් උඩ බලාගෙන හිටපු ඊට ඉඩ දුන්න ඉහළ පොලිස් නිලධාරීන්. මේ ලක්මාව දූෂණය කිරීමේ, නීතිය කඩ කරලා දූෂණය කිරීමේ තවත් සමූහ දූෂකයින් පිරිසක්. මේ උපන් බිම සමූහ දූෂණයට ලක් කරන පළමු කණ්ඩායම දේශපාලනඥයින්. දෙවැනි කණ්ඩායම බොහෝ විට ඉහළ තනතුරු දරන රාජ්‍ය නිලධාරීන්. ඒ අතර ඉහළින්ම පොලිස් නිලධාරීන් ඉන්න බව මතක් කරනවා. ආර්ථික දූෂණයේ මහමොලකරුවන් දේශපාලනඥයින්. බැසිල්ලා, මහින්දලා, ගෝඨාභයලා, රනිල්ලා මෙරට ආර්ථිකය මහදවල් දූෂණය කරලා විනාශ කරලා බංකොලොත් කරලා දාලා ඉවරයි. රෑට රෑට ලක්මාතාව විනාශ කරන්න ඒකටම හවුල් වෙන අනිත් කණ්ඩායම තමයි බොහෝ ඉහළ රාජ්‍ය නිලධාරීන්. ආටිගලලා, WD ලක්ෂ්මන්ලා, PB ජයසුන්දරලා, අජිත් නිවාඩ් කබ්‍රාල්ලා රෑට රෑට ලක් අම්මව නිරුවත් කළ හැටි කෝප සහ කෝප් කමිටුවලදී හෙළි වෙනවා. දේශපාලනඥයින්ට මහදවල් ලක්මාතාව නිර්වත් කර හප කරන්න ඉඩ දෙන අතරම රෑට රෑට ඇගේ ඉතිරි ටිකත් හප කරන්න මේ රාජ්‍ය සේවයේ ඉන්න සමූහ දූෂක ඉහළ සමහර නිලධාරීන් ඉතාම බරපතල ලෙස හවුල් වන බව අවිවාදාත්මකයි. පසුගිය දවස්වල කෝප සහ කෝප් කමිටුවලදී හෙළි වූ
සෞඛ්‍ය අමාත්‍යංශයේ හොරකම් කොහොමද? EV සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් සියඹල කාපු හැටි දැක්කනේ නේද? රටේ වටිනම ඉඩම් තියෙන්නේ කොළඹ සහ නගර ආශ්‍රිතව. ඒ ඉඩම් තුට්ටු දෙකට දීපු හැටිත් පසුකී දිනක හෙළිදරව් වුණා. රටේ මහ බැංකුවත් මුදල් අමාත්‍යංශයත් ඒවායේ සමහර රාජ්‍ය නිලධාරිනුත් එකතු වෙලා රට කාපු හැටි කෝපවලදී පසුගිය දවසක හෙළි වුණා. කොහොමද විදුලි බල මණ්ඩලයේ රට කන හැටි? උපන්දා ඉඳලම පාඩුයි. ඉන්නේ ඉංජිනේරුවන්. කම්කරුවන් නෙමෙයි ඉන්නේ, ඉංජිනේරුවන්. ගහන ගැහිලි ඇත්තම කිව්වොත් විගණකාධිපති දෙපාර්තමේන්තුවටවත් ලේසියෙන් අල්ලගන්න බෑ. මොකද ගහන්නේ ඉංජිනේරු මොලේන්. ඇත්තටම දැක්කද ඊයේ විදුලි බලයේ රාජ්‍ය නිලධාරීන් අර ඇටි කෙහෙල් කාපු රිලව් වගේ එකිනෙකාගේ මූණ බලා ගන්න හැටි? මොකද ඔක්කොම හවුලේ තමයි කාලා තියෙන්නේ. සියලු දෙනා, ඒ කියන්නේ සමූහ දූෂකීන්. මේ ලක්මාතාව සමූහ ලෙස දූෂණය කරන කණ්ඩායමක් ඔතන ඉන්නවා. දැන් එකක් තේරුම් ගන්න, මේක ලස්සන රටක්, සුන්දර රටක්, මෙහෙම හිඟා කන්න වුණේ ඇයි කියලා තේරුම් ගන්න. භූමිකම්ප ඇවිල්ලා, සුලි සුලං ඇවිල්ලා, ගිනි කඳු පුපුරලා නෙවෙයි. ඒකයි අපි මේ වේදනාවෙන් කතා කරන්නේ. මේ දේශපාලන හොරණඩයත් එක්ක බොහෝ රාජ්‍ය නිලධාරිනුත් එකතු වෙලා මේ ශ්‍රී ලංකා මාතාව සමූහ දූෂණයට ලක් කරමින් ඉන්නවා, ලක් කරලා තියෙනවා. ඇත්තටම මේ සමූහ දූෂකින්ට අමතරව අපත් ඊට වගකිව යුතුයි. ඒ අපේ නිහඬ බව නිසායි. දැන් අපේ නිහඬ බව බිඳින්න හොඳම කාලයයි. මේ සමූහ දූෂක දේශපාලන නඩයසේම සමූහ දූෂක රාජ්‍ය නිලධාරින්වත් කූඩු කරන, අපරාධවලට දඬුවම් දෙන, රටක් හදන සටන ආරම්භ කරන්න මුල් වෙන්න කියලා අද ටෙලිවැකියෙන් මතක් කරනවා. දේශීය කැකුළු සහල් සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රජය කියන මිලට සහල් අලෙවි කළ නොහැකි බවයි වෙළඳුන් පවසන්නේ. පාලන මිල යටතේ සහල් ගන්න පාරිභෝගිකයින් අදත් සතුස අලෙවිසැල් ඉදිරිපිට දිගු පෝලිම්වල රැඳී සිටියා. පසුගිය මේ මස දෙවැනිදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා. එම ගැසට් නිවේදනයට අනුව දේශීය නඩු කිලෝ එකක් රුපියල් 220ක්, දේශීය සම්බා කිලෝ එකක් රුපියල් 230ක් සහ දේශීය කිරි සම්බා කිලෝ එකක් රුපියල් 260ක් යන උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතු බවට නියම කරනවා. එදින නිකුත් කළ ගැසට් නිවේදනයේ දේශීය කැකුළු සහල් වලට උපරිම මිලක් නියම කර තිබුණේ නැහැ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දේශීය කැකුළු සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව දේශීය රතු කැකුළු කිලෝවක් සහ දේශීය සුදු කැකුළු කිලෝවක් රුපියල් 210ක උපරිම සිල්ලර මිලකට යටත්ව අලෙවි කළ යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා. නියම කළ උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම, සැපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම සිදු කරන්න එපායයිද එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා. දේශීය කැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාතු මෙලෙස අදහස් පළ කළා. අපි තීන්දුවක් ගත්තම මහජනතාව වෙනුවෙන් ගන්න. අපි මිල වැඩිවීමක් අවශ්‍ය නම් අපි ඒක සාධාරණ නම් අපි දෙන්න කැමති. ඒක ගැන ගැටලුවක් නැහැ. නමුත් ඒකට යම් කාලයක් අවශ්‍යයි. අපි ගණන් බලලා තියෙන විදිහට හදිසියෙම මිල වැඩිවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතනවා පාරිභෝගිකයෝ මේ වෙලේ වෙළඳ ඇමතිත් එක්ක ඉඳී කියලා. මොකද වෙළඳ ඇමතිවරයාගේ බෙල්ල පාරිභෝගිකය මිරිගුවොත් මට අනිත් එක අතාරින්න වෙනවා. කැකුළු සහල් සඳහාත් මේ පාලන මිල දැම්මේ අනිත් මේ මිලවල් අනිත් ජාති තුනට තියෙන නිසා. කැකුළු සහල් වලට ඊයේ රාත්‍රියේ සිට පාලන මිලක් නියම කිරීමත් සමග සහල් මිල දී ගන්න පාරිභෝගිකයන් සතස ශාඛාවලට පැමිණ තිබුණා. කැකුළු සහල් පහක් දෙනවා, පාම් පිටි තුනක් දෙනවා, පරිප්පු 500ක් දෙනවා. කියන්නේ දුක තමයි, කර්ම ජීවිතයක් කියලා තමයි කියන්නේ තියෙන්නේ. ඡන්ද බටික ගණ්ඩාවත් එහෙමයි. කොච්චර දුක් විඳිනවද මිනිස්සු බලන්නකො. මෙයා රජේ උන්ට බේන්නේ නැද්ද? නමුත් රජය නියම කළ පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බවයි සහල් වෙළඳුන් පවසන්නේ. මේ මිලට දෙන්න බඩු නෑ මේ දවස්වල. රාජ්‍ය නිලධාරීන් කියන සතස අලෙවිසැල් වලත් දැන් බහණ්ඩ හිඟයි. අත්‍යවශ්‍ය බහණ්ඩ ගන්න පාරිභෝගිකයින් සතස අලෙවිසැල් වලත් දැන් ඉන්නේ දිගු පොලිම්බල.
දැන් අපේ රටේ දේශීය සහල් සඳහා පාලන මිලක් නියම කර තිබෙනවා. පාලන මිල නියම කිරීමත් සමග වෙළඳ සල්වල දැන් සහල් හිඟයක් මතුවලා ඇතැම් පිරිස් සහල් තොග සංගවනවා. ඒ අදාළ මිල ගණන් වලට අලෙවි කරගත නොහැකි බව පවසමින් කරන්න ඕනේ පාලන මිලක් නියම කිරීම නෙවෙයි වෙළඳපලේ අත්‍යවශ්‍ය භාණ්ඩ සුලභ කිරීමයි. නමුත් දැන් අපේ රටේ සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකම වගේ මිල අහස උසට නැගලා අපේ රටේ උද්දමනය අද වෙනකොට මහ බැංකු වාර්තාවට අනුව තියෙන්නේ 133.8%. අහස උසට නැග්ග බඩු මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය දැන් පුංචි මිනිස්යාගේ සාක්කුවට තට්ටු කරලා ඉවරයි. රටේ ජීවන වීදම දරා ගන්න බෑ. අමාණ්ඩ කැමති ගෝඨාභයලාගේ ඔය ඇමති 225 ගෙන්ම උඹලා මොකටද මේ අපිට කරන්නේ? ඊට වඩා හොඳයි වාස ටිකක් දීපල්ලා. නැත්තම් පොල්ලා කරගෙන අපේ ඔළුවට ගාපල්ලා. අපිටත් කණ්ඩ නැහැ, අපේ ළමයිටත් කණ්ඩ නැහැ. ගී දහක් දුක් විඳිනවාද? අද අපිටම ලැජ්ජයි. අද ඇයි ඒගොල්ලන්ට පේන්නේ නැත්තේ? මම නම් රජේට තමයි බනින්නේ. මේ අපි කරුමයක් ගෙවන්නේ. දවස් 6ක් අතත් තිස්සේ වැස්සට දෙවෙන අවුවට වෙනවා. ඇයි මේ කරුමයක් දෙන්නේ? ජනාධිපතිලා හොඳට පුදු වෙන උන් පැලෙට ඇති. අපි ජනාධිපතිලා ගෝඨාභය අවුරුදු 3ක් කරාලු. අවුරුදු 3කින්දී එයා ෆේල් වුණාලු. ඉතුරු ටික දෙකෙන් එයා පාස් වෙනාලු. එයා අවුරුදු 2ක පාස් වෙනකොට මිනිස්සු කී දෙනෙක් මැරෙයිද? මේගොල්ලන්ට අවුරුදු 2කමාර පාලනය කරන්න බෑ. ලැජ්ජයි කියන්නත්. ඉන්ධන ලබාගත හැකි ස්ථාන, ඉන්ධන වර්ග සහ ප්‍රමාණය ඇතුළත් නව කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයයි මීට මුල් වී ඇත්තේ. ලාෆ් ගෑස් බෙදා හැරීම දැන් ආරම්භ කර තිබෙනවා. මාස 5කට පසු ඊයේ හැටන් වලට ලාෆ් ගෑස් ලැබුණු බව වාර්තා වෙනවා. මේ අතර හෙට ඉන්ධන බෙදා හැරීම අවිනිශ්චිත බවයි පෞද්ගලික ටැංකි රථ හිමියන් පවසන්නේ. ඒ ඉන්ධන ඇනෝම් ලැබීමේ අඩුව නිසායි. තාමත් රට පුරාම ඉන්ධන පෝලි. ඉන්ධන ලබාගත හැකි ස්ථාන, ඉන්ධන වර්ග සහ ප්‍රමාණ පහසුවෙන් දැන ගැනීම සඳහා කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව fuel.gov.lk යන වෙබ් අඩවියට පිවිස තමන් ඉන්ධන ලබා ගැනීමට බලාපොරොත්තු වන නගරය ඇතුළත් කර එම තොරතුරු දැනගැනීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව SMS ක්‍රමයක්ද හඳුන්වා දී ඇති අතර fuel හිස්තැනක් ඉන්ධන පෙරවුම් හලේ කේතය ඇතුළත් කර 19.19 යන අංකයට යැවීමෙන් ඔබට ඒ පිළිබඳව දැනුවත් විය හැකි. ඉහත සඳහන් වෙබ් අඩවියට පිවිස තම ඉන්ධන පෙරවුම් හලේ කේතය ලබා ගැනීමට හැකි. ඩීසල් හිඟය සේම පෙට්‍රල් හිඟයද දැන් වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා පෙට්‍රල් පෝලිම්ද දැන් කිලෝමීටර් ගණන් දිගයි. වැඩක් නෑ කතා කරලා දැන් එක ට්‍රිප් එකක් ඇදලා ආවයි පොලිමේ ඉන්නවා දැන් ඉතින් අද දිවි නැත්නම් ඒට ආයි දුවලත් ඉවරයි ඉතින් මේ විදිහින් දැන් අපිට අහන් තියෙන සැපද කියලා තමයි දැන් අපිට හොඳටම සැපයි. දිනකට බවුසර් 250ක් ක්‍රියාත්මක වුවත් අද දින ධාවනය වන්නේ ඉන්ධන බවුසර් 150ක් බවයි පෞද්ගලික ටැංකි රථ හිමියන් පවසන්නේ. එමෙන්ම හෙට දින ඉන්ධන නිකුත් කිරීම අවිනිශ්චිත බවයි ඔවුන් පවසන්නේ. ඉන්ධන පිරවුම් හල් 1300ක් පමණ තියෙනවා සිබෙට්කෝ ආයතනයේ. එයින් මට දැනගන්න ලැබිලා තියෙන හැටියට නම් ඉන්ධන පිරවුම් 400කට පමණ තමයි දිනකට ඉන්ධන ලබා දෙන්නේ. නිකුත් කිරීමේ අඩුවක් තියෙන නිසා තමයි ටැංකි රථට යනවුම් ලැබීමේ අඩුවක් තියෙන්නේ. ඉන්ධන යැවිය යුතු ඉන්ධන පිරවුම් හල් වලට නොයැවීමේ තත්ත්වයක් අපි දකිනවා. මට තේරෙන විදිහට නම් හෙට ඉන්ධන බෙදා හැරීමක් සිදු කරන එකක් නැහැ කියන එක තමයි මගේ හැඟීම. මේ මාසේ අවසානයේදී නැවත සපුගස්කන්ද තෙල් පිරිපහදුව වහන්න වෙන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. 155ක පිරවුම් හල් වල ඉන්න ජනතාවට පිරවුම් හල් වලට ඩීසල් උත් නැහැ, පෙට්‍රල් උත් නැහැ. 20 වෙනිදා ඊළඟ බොරුව 20 වෙනිදා බොරතෙල් නැවක් එනවලු. කොහෙන්ද සල්ලි? 20 වෙනිදා ගෙනාවොත් තව දින ගානක් 30 ගානක් තියලා තවල් ඩොලර් 30 ලක්ෂයක් 40 ලක්ෂයක් වැඩිපුර ගෙවලා ඒ ගන්නකොට පිරිපහදුව වහලා අනිවාර්යෙන් මේ මාසේ 27 28 වෙනකොට පිරිපහදුව වැහෙනව නෙමෙයි වස්සනව. මේ අතර තවමත් රට පුරා ගෑස් පෝලිම් දක්නට ලැබෙනවා. ජනතාවට කන්න නෑ, අර නෑ, මේව නෑ කියන ඇයි මෙහෙම මෙච්චර අපහසුතාවකට පත් කරන්නේ? ජීවිතේට දැකලා නෑ අපේ කාලේ මෙහෙම. ඉස්සරලා ඉන්නවා ඉතින් පිරිමි කට්ටිය ඉන්නවා. අපි ඉන්නේ ඔය 10 විතර වෙනකම්. ඊට පස්සේ පිරිමි අය එනවා. කොයි වෙලාවෙ හරි එයි කියලා හිතන් ඉන්නවා. අපි මේ වගේ පෝලිං වල ඉන්න ඕනේ අපි. ලබන 13, 15 සහ 18 යන දිනයන්වල පැය දෙකයි මිනිත්තු 15ක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි මහජනෝපයෝගීතා කොමිසම පවසන්නේ. එමෙන්ම ලබන 14 වන පොසොන් පෝදා සහ 19 වනදා පැයක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි එම කොමිසම වැඩිදුරටත් පැවසුවේ.
ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙසේ ශ්‍රී ලංකාවට එන්න සූදානම් වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මේ අතර ඉන්දිය අපනයන ආනයන බැංකුවෙන් ණයක් ලබා ගැනීම සඳහා ගිවිසුමකටද රජය අත්සන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව ඔහු ඉතා ඉක්මනින් මෙරටට පැමිණීමට සැලසුම් කරනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ. එසේම ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබා දෙන සියලු සහයෝගයන් අගය කරන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර ඉන්දිය අපනයන ආනයන බැංකුවෙන් ණයක් ලබා ගැනීම සඳහාද ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. එම ගිවිසුම සඳහා ඉන්දිය රජය වෙනුවෙන් ඉන්දිය එක්සිම් බැංකුවේ සාමාන්‍ය අධිකාරී නිර්මිත නරේන්ද්‍ර වෙට් අත්සන් තැබුවා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තැබුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනයි. යලකනේ වගා කටයුතු වෙනුවෙන් යූරියා පොහොර ඉල්ලුම සපුරාලීම සඳහා මෙට්‍රික් ටොන් 65,000ක යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දිය රජයෙන් ණය පහසුකම් ඉල්ලා සිටියා. එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55ක ණයක් පිරිනැමීමටයි ඉන්දිය රජය එකඟ වුණේ. ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, කෘෂිකර්ම මාත්‍ය මහින්ද අමරවීර ඇතුළු පිරිසක්ද එක් වුණා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට රට මුහුණ දී සිටින බැවින් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම තම ප්‍රමුඛතාවයේ බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළේ. ජනතාවගේ යහපත සඳහා රජය ගන්නා ඕනෑම ක්‍රියාවක් සඳහා සහාය දක්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. නමුත් වත්මන් රජයට රට ගොඩනගන්න බැරි බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. රටේ දැන් තිබෙන ආහාර තත්ත්වය නිෂ්පාදනය සෑම අතින්ම කඩා වැටලා තියෙන්නේ. පොහොර නැහැ, තෙල් නැහැ, ඩීසල් නැහැ, ඒ වගේම වල්නාශක කෘමිනාශක නැහැ. මේ තත්ත්වයේ උඩ වීගෝවිතන විතරක් නෙවෙයි, වීගෝවිතන, එළවලු, පළතුරු, තේ, ධාන්‍ය, බඩඉරිඟු මේ හැම එකක් විශාල වශයෙන් පහත වැටලා තියෙන්නේ. අපි දැන් මාස 3ක ඉඳන් කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. මම පෙරේදත් පාර්ලිමේන්තුවේ කිව්වා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු කියලා. එතකොට ලෝකේ රටවල් හුඟක් උදව් කරනවා. ඒගොල්ලන් කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මැතිවරණයක් තියෙන දිනයක් තීන්දුව කරනවා නම් රටවල් මීට වඩා හුඟක් ආධාර කරනවා කියලා තමයි කියන්නේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 50 යෝජනාවලදී ජනතාවගේ යහපත සඳහා දූෂණ වංචාවලින් තොරව කරන කටයුතු නම් අපි ඒවට උදව් දෙනවා. ඉතින් ඒ ඇරෙන්න අපි රජයට උදව් දෙන්නේ නැහැ. රජය වෙනස් වෙනකන්, වෙනත් රජයක් එනකන් මේ රට ගොඩ ගන්න පුළුවන්කමක් නැහැ. අර රටේ තිබෙන තනි බලය නැතුව ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වුණාම එතෙන්දිත් ලෝකේ රටවල් උදව් කරන්න ඉදිරිපත් වෙනවා. 2015 ඉඳන් 2019 වෙනකම්ම ලෝකේ සෑම රටක්ම විශාල වශයෙන් උදව් කෙරුවේ 19 සංශෝධනයේ සම්මත කිරීමත්, මගේ නිල කාලයේ මම අවුරුද්දක් අඩු කර ගැනීමත්, ඒ වගේම ජනාධිපතිවරයෙක් වශයෙන් මා සතුව තිබූ බලතල මම ඉවත් කරලා ඇමති මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ස්වාධීන කොමිෂන් සභාවලට දීමත් නිසා. රට ගොඩනගන ගමනේදී දේශපාලඥින්ගේ වාසිය තකානුව රට ගැන සිතා තීන්දුව තීරණ ගතිගතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේම්දාස පවසනවා. පැරණි මතිමතාන්තරවල එළඹගෙන සිටීම නිසා රටට ආයෝජන අවස්ථා අහිමි වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ ගුවන් සේවා වරාය සහ අපනයන ශ්‍රේෂ්ඨවල නියෝජිතින් පිරිසක් සමග අද පැවති හමුවකදී මුළු රටම බලාගෙන ඉන්නවා ප්‍රශ්න විසඳන්නා හෝ ප්‍රශ්න විසඳන කණ්ඩායම විසඳුම් ලබා දෙන එකක් මතක තබා ගන්නට ඕන. අපේ රටේ සම්පූර්ණයෙන්ම දේශපාලන සංස්කෘතියේ පමණක් නෙවෙයි, අපි හිතන ආකාරයේ වෙනසකුත් සිදු වෙන්නට ඕන. තීන්දුව තීරණ ගැනීමේදී අපි වඩාත් ප්‍රබුද්ධ, ප්‍රශස්ත, ප්‍රතිපත්තිගරුක තීන්දුව තීරණ ක්‍රියාත්මක කරන්නට ඕන. දේශපාලකින් කියන්නේ සමාජ සේවක, මහජන නියෝජිතයෙක්. පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා අපිට රට දෑ වෙනුවෙන් තීන්දුව තීරණ ගන්නට බෑ. අපි බලන්න ඕනේ රටේ ලාභය ගැන, අපි බලන්න ඕනේ 120,000කගේ ලාභය ගැන. පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා කිසිම දවසක අපි වගකීම්, තනතුරු, තානාන්තර, ජනාධිපති, අගමැති, ඇමති තනතුරු ගන්නට බලාපොරොත්තුවක් නැහැ. අපි බොහොම දුරතක්නා ආකාරයෙන් රට ගැන හිතුවා, ජනතාව ගැන හිතුවා, අරගලයේ මතය ගැන හිතුවා, ජනතා ඉල්ලුම, ජනතා පැතුම ගැන හිතුවා. එහෙම හිතලා තමයි තීන්දුව තීරණ ගත්තේ. ඒක ඒක අගමැති, ඇමති කැරට් අල අපි වෙත දික් කරන්නට ඉඩ තියෙනවා. කැරට් අලේට රැවටිලා, කැරට් අලේට වහල් වෙලා රට ජනතාව පාවා දෙන ඒ පහත් නින්දිත දේශපාලන සංස්කෘතිය අපි මෙතනින්වත් නතර කරන්නට ඕනේ.
රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.